වසර 71කට පෙර ඒ කියන්නේ 1938 දී කැලණිය විද්‍යාලංකාර පිරිවෙනෙහි අනුග්‍රහයෙන් පැලියගොඩදී කැලණිය ධර්මාලෝක විදුහල ආරම්භ කරන්නට කටයුතු යෙදුණා. ඒට වසර 21කට පසු ඒ කියන්නේ 1949 දෙසැම්බර් මාස 19 වෙනි දින කැලණි මිටියාවතේ නුංගමුගුඩ ග්‍රාමයේදී පැටිගිරිගේ එදිරිසිංහ සහ එලිසබෙත් පෙරේරා මාතාවට දාව සහෝදර සහෝදරියන් හත් දෙනෙක්ගෙන් යුතු කලාපෞලක බාලයා ලෙස පැටිගිරිගේ සුනිල් ජයප්‍රීති එදිරිසිංහ ජන්මලාභය ලබනවා. එක්තරා දවසක ඒ පින්වත් කුල කුමරුවා කැලණිය ධර්මාලෝක විදුහලට ඇතුළත් කරනු ලබනවා. අද අපි මෙලෙස එකතු වන්නට මුල්වන මංගල කාරණාව නැත්නම් ඒ මංගල කාරණාව හේතු වන නිමිත්ත අන්න ඒ සිදුවීමයි. මේ වෙනුවෙන් සහභාගී වන සම්භාවනීය අමුත්තනි ඔබ හැම අපි තාමත්ම ආදරයෙන් පිළිගනු ලබනවා. අද අප සතුව තිබෙන්නේ එකම එක පහනක් පමණයි. මේ විශේෂ අවස්ථාවක්. එහි ඇත්තේ එක් පහන් වැටියයි. අද මෙහි පැමිණ සිටින සියලුම සම්භාවනීය ගෞරවණීය ආරාධිතයන් වෙනුවෙන් ඒ සියලු දෙනා නියෝජනය කරමින් ඒ දැල්වීමට අපි තෝරාගන්නේ එක්තරා සුවිශේෂී චරිතයක්. ඒ තමයි අපි සුනිල් එදිරිසිංහයන් ඇතුළු ධර්මාලෝකයේ සුවහසක් සිසු සිසුවියන්ගේ ඥානාලෝකයේ දැල්වූ අපේ ඩයස්. එහෙම නැත්නම් DPE ඩයස් ගුරු පියාණන්. අපි එතුමන්ට මහත් හරසරින් ඇරයුම් කරනවා. අපේ මේ පහන් සිලුව දල්වා මේ මංගල කටයුත්ත අරමන්නට කටයුතු යොදන්න. සඳකට පහනක අභියස ප්‍රසංගයේ ආරම්භයයි මේ. අද මේ ප්‍රසංගය සංගීතවත් කරන අපේ කාලේ දැවැන්ත සංගීතඥයෙකු වන මගේ සහෝදර රෝහණ වීරසිංහන් ඇතුළු ඒ දක්ෂ වාදක මනුල්ලට මා ගෞරවයෙන් ඇරයුම් කරනවා දැන් මෙහි සපැමිණෙන ලෙසට. මේ ප්‍රසංගයේ ඉදිරි කටයුතු සඳහා දායක වන මගේ ගම්වැසියෙක් අසල්වැසියෙක් හිතයිචියෙක් මා පාසැල් අවදී සිට මට වචනෙන් පවා උදව්පකාර කළ මාව දිරිමත් කළ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දිනිය සොයුරාණන්ටත් මා ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සභාවේ වැටෙන්නේ. බොහොම ස්තුතියි සුනිල්. බොහොම සාර වර්ණාවකින් මාව හඳුන්ලා දුන්නා. මම කෙලින්ම කියනවා සුනිල් මහා පින්වතෙක්. ඔබ මහා පුණ්‍යවන්තෙක් සැබැයි. ඇයි මම එහෙම කියන්නේ? කෙනෙකුට තමන්ගේ ක්ෂේත්‍රයේ තුල දශක හතරක් ඉක්මවා සියලුම ප්‍රේක්ෂක රසික ශ්‍රාවක සහෘද සමූහයාගේ ආදරය උපරිමෙන්ම දිනාගෙන සරා සඳ වගේ වැජඹෙන්න පුළුවන් නම්
සැබවින්ම ඔහු පුණ්‍යවන්තයෙක් නොවේද? සුනිල් කියවා වගේම අපි එක ගමේ බොහොම දීර්ඝ කාලීන මිතුදමක් අපි අතර තියෙන්නේ. මිතුදම ඉක්වා ගිය සහෝදරයත්වයක් වැනි බැම්මක් අපි අතර තියෙන්නේ. එනිසා සුනිල් මම මුලින්ම මාගේ හදපිරි සුබපැතුම් ඔබට පිරිනමමින් මේ සන්ධ්‍යාව ආරම්භ කරන්නට කැමතියි. මම ඔබෙන් අහන්න කැමතියි කොහොමද ඔබ ධර්මාලෝකය පිළිබඳ ඔබේ මතකය අවදි කළොත්? මම කලා ශාස්ත්‍රයේ කිසියම් තැනක රැඳී සිටිනවා නම් මේ ලෝකෙන් කිසියම් ගෞරවයක් මට ලැබෙනවා නම් එහි වැඩි කොටසක් රවි ධර්මාලෝකයට අයිති වී තිබේ. මගේ දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට පස්සේ ධර්මාලෝකයට අයිති විය යුතුයි. ඉතින් පරම්පරා තුනක්, ඒ කියන්නේ මගේ ලොකු අයියා ධර්මසිරි එදිරිසිංහ, ලොකු අක්කා සඳසීලි, ඊට පස්සේ ෆ්ලොරිඩා සිරිමා මේරි එලිසබත් කියන අක්කලා හතර දෙනා ධර්මාලෝකේ. ඒතර දෙවෙනි පරම්පරාව. ඊට පස්සේ මගේ ජ්‍යෙෂ්ඨ සොයුරු සතිෂ්චන්ද්‍ර එදිරිසිංහයන්, නිමල් එදිරිසිංහයන් සහ මම. ඉතින් අපි මේ සියලු දෙනාම ධර්මාලෝකයටයි ගියේ. මේ පාසල මේ තත්ත්වයට ගෙන ඒමට මම හිතනවා ඒට දායක වුණු දිවංගත ශ්‍රේෂ්ඨයින් බොහෝයි. පාසලට ලොකු සේවයක් කරපු ඒ අය වෙනුවෙන් මම කැමති මේ ප්‍රසංගයේ ඒ අමරණීය මිනිසුන් වෙනුවෙන් ගයන ගීතයක් තෝරගත්තා. ඒ තමයි ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි, අනුන් සෙත උදෙසා තමන් සුව නොතකා, දිවිය කැප කළ උතුම් මිනිසුනි, මිනිස් කම නම් කිමැයි කියා දෙන්නේ ඔබයි. මේ ගීතය ලිව්වේ මා මිත්‍ර කුලරත්න ආර්යවංශයන්, සංගීතවත් කළේ රෝහණ. ඔව් සුනිල්, ධර්මාලෝකයේ ඔබට පමණක් නෙවෙයි ඔබේ මුළු පවුලටම ආලෝකයක් වුණා වගේ ඔබ අද ධර්මාලෝකයට ඉමහත් ආලෝකයක් වෙලා තිබෙනවා. ඒ නිසයි මේ සියලු හරසර විදුහල් මාතාව වෙතින් ඔබට පිරිනැමෙන්නේ. වේදිකාව පමණක් නෙවෙයි මේ සුන්දර සන්ධ්‍යාවම ඔබටයි. තමන් සුව නොතකා, දිවිය කැප කළ උතුම් මිනිසුනි, මිනිස් කම නම් කිමැයි කියා දෙන්නේ ඔබයි. ඉසුරු සුවරස පහස හැරදා, කටුක දුකරුපු ගැහැට වලදා, සියල් සත වෙත පතල කුළුණින් ලොව පහන් පියසක් කරන්නට, ජීවිතය පුද දුන්න
මීටත් වඩා කවරනම් විවරණ ඒ කෘතවේදී මතකෙන්ම සුනිල්ට මතක ඇති දැන් ටිකකට ඉස්සෙල්ලා පහන් දැල්වපු සුනිල්ලගේ ඩයස් ඒ කාලේ ඔහු විද්‍යාලයට ආවේ උපාධි ධාරයෙක් විදිහට ඒ යුගයේ පිළිබඳ සුනිල්ගේ මතකයේ පොඩ්ඩක් අවදි කරන්න මේ තමයි අපේ ගුරු දෙවිවරු ඒ ගුරුවරුන් ඒ ගුරු දෙවිවරුන් සිය ජීවිතේම කැපකලේ බාල පරපුර වෙනුවෙන් සැබවින්ම මේ ලෝකය සුන්දර වන්නේ මෙබඳු සුන්දර මිනිසුන්ගෙන් මා මේ ප්‍රසංගයේ මීළඟට තෝරාගත්තේ එවැනි ගුරු දෙවිවරු ගැන කියවෙන ගීතයක් හැබැයි ඩයසර්ට මේ ගීතය අදාළ වෙන්නේ නැහැ මෙහි තියෙනවා සිප්කිරි පෙවු මූසිලයන් උඩුමාලේ අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ කියලා. නමුත් ඩයසර්ට අද හොඳ අධ්‍යාපනය ලැබූ උගත් කීර්තිමත් දරුවන් සමගයි එතුමා සිටින්නේ. මේ කියන්නේ අපේ ගුරු දෙවිවරු ගැන සොයා නොබලන පිරිස ගැනයි. මඩ කඩීති වැවුතාවල වැහි කාලේ පෙන්නා මග නොමග නොඇටි යනතාවේ සිප් කිරි පෙවු මූසිලයින් අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ අමර විකුණති බස් පොලේ කජු කුමාරෝද පිටු දන් දෙති එයින් මතු උගත මනා ශිල්පය පිළ
නොපැතු මේ වැලවත ඉකිබින දඬුවමක් පැතු අන්මසුපට පිළියවරන උරන වෙලා සමන් පිච්ච කැකුලියගේ මිලින වෙලා ගුරු නිවහනේ කනුලක උල්පතක් වෙලා ලොකු හාමිනි ඇත බිතු සිතුවමක් වෙලා පැන මඩ කඩීති වැැවූතාවලු වැහිකාලේ පෙන්ලා මග නොමඟ නොවැටි යනතාලේ සිපකිරි පෙවූ සිලයින් උඩුමාලේ අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ ජීවිතය කොහොමද අමතක කරන්නේ මෛතනේ අපි අපේ අතීතයෙන් අපි අපිට අමතක කරන්න බෑ අපිට අතීතයෙන් ඈත් වෙන එක විතරයි අපි වෙලා තියෙන්නේ ඉතින් ඒ කාලේ ඉස්කෝලේ මේ තරම් අද කාලේ වගේ ගොඩනැගිලි තිබුණේ නැහැ දැන් ඉතින් හරි දියුණුයි අපේ ගෙදර ඉඳලා යන පාරේ පාර දෙපැත්තෙම මහා රූස්ස ගස් කොළ රබර් වත් වෙල්ලාය දිය කඩිති ඔව තමයි මට තිබුණේ ඉස්කෝලේ යන කාලේ දැන් ඒව නැහැ තින් මට හිතුණා මගේ කුඩා කල ගැන ගීතයක් නිර්මාණය කරපු අපේ සපු කුමාරදාස සපුතන්ත්‍රි මා මිත්‍රයා රචනා කරපු ගීතයක් මට මේ මගේ කුඩා අවදියට සම්බන්ධ කරන්න හිතුණා ඉස්සර මං ගිය පාසල ඇරිලා පුංචි පැටව පෙරහැරේ එනවා හේවිසි ගහගෙන හූ හඬ දීගෙන ලන්ද පුරා දුව පැන එනවා මේ දරු දැරියන් නොදුටුව දැසින් එක දරුවෙක් තනි වී එනවා ඒ දරුවා මං කියලා තමයි මට හිතෙන්නේ ඉස්සර මං ගිය පාසල ඇරිලා පුංචි පැටව් පෙරහැරෙනවා හේවිසි ගහගෙන උහඳ දීගෙන ලන්ද පුරා දුව පැන එනවා මේ දරු දැරියන් නොදුටුව දැසින් එක දරුවෙක් තනි වී එනවා සෙලවි ඔහු දෙස බැලුවා බිම්මල්හි නැහි හිස වැළුවා ඒ දඬු මංකට තිත්ත පැටව් රැළ
ඔහුගේ සුවඳට පිව කෙරුවා මේ විසිතුරු හැර කොතැනක යන්නද පුංචි දෙපා එක තැන රැඳුණා පිපිලා දොඹ ගහ මුදුනේ නෙළුම් රටාව කිතන ගොල්ලේ නීල කොමෙයි වැල පේලි සැදීහිඳ මුතු ඇහිදී මත පිය ගාලේ ගිනි මත් දහනේ කුස ගිනි නොදැනි තාමත් ඔහු මේ වන නිල්ලේ පොත්පිටු අතරේ නොරැඳෙන දැසින් වනවදුලේ අසිරිය දකිනා ගම් දරුවන් මැද මේ දරු පැටියා මගේ නෙතට කඳුලක් නැළුවා ඔහුට මුවාවී පාසැල් යන්නේ මාදැයි නිකමට මට හිතුණා ඒ පුංචි කාලේ ඉන් දරුවෙක් පාසලට යවන හැම අම්මා කෙනෙකුටම හැම තාත්තා කෙනෙකුටම තියෙන්නේ එකම හිතයි ඒ තමයි තමන්ට වැඩි ඉහළ තැනක තමන්ගේ දරුවා නවතිනවා දකින්න එක වේල දෙවේලේ කුසගිනි නොබලා කඩමළු ඇඳත් පිං කඳ බැබලෙනවා කියලා අම්මලා කියන්නේ ඒකයි ඉතින් කලට රුවන් වැසි වස්සන තාලේ සිල්ප උගද්දා නුඹ සක්විති වෙනවා කියලායි අම්මලා කියන්නේ. ඒ අම්මලාගේ පැතුම. ඉතින් එහෙමයි අම්මලාට දූ දරුවෝ ගැන හිතෙන්නේ. මේ සේකර මහත්තයා කියනවා ඇවිද ලඳු දෙනි කැලෑ බිම්වල රැගෙන විත් තුන් හිරියා පංකොල යොදා කුකුළු සායම් හා රතු කොළ වියා නෙක් විසිතුරු රටා පැදුරු රටාවක් බව මේ මහා විශ්වය මට කියාදුන් අම්මා ඔබ මේ සියලු මවරුන්ගේ ප්‍රාර්ථනාව Pini barayave saulan andalava amma vatake lipagini nalave kolagare rajagamanata enava nagitin putune bimman hine අකුරට යන්න පමාවි ගුරු සිතරිදිලා වේවැල අඳවාවි පුතුනේ අකුරට යන්න පමාවි ගුරු සිතරිදිලා වේවැල අඳවාවි ගඟේ ඇලේ පැන තෙපම් පැදලා මුරන්ඩු දුක්බේවි අම්මා පිනිබරයාවේ සැවුලන් අනලනවා අම්ම
संस्कृत श्लोक्या संसार विष वृक्षाक्ष दी फले ही अमृतोपमे सुभाषित रसास्वाद सज्जनी सह संगमी मे संसारे नमिति विष वृक्षे हटगन्न अमा फल देखक तीनोल एका सुभाषित रसास्वादे देक सज्जन ऐसुर मटे देखम लुण हुद दिमापियान नितर हुद देवल कथाकरा हुद गुरूरु हंबुना एक हुद मित्रोत् हंबुना मे सभागे वे तीन मित्र हुद आश्रय लुण निकंग निमे मे अद मंहर सरल बनी ये आगे खरपिटिंग आपुकिनिक इतिंग मे देख दरुकूट नोले बुनोत ओहुगे जीविते खेदवाचके इरनम कुमग्द एन्निहेम ए स्वभावय गेन कियेवेन गीतयक् तमयि मी लंगट तोरगत्ते मल्लिये नरक मितुरन् पिलिगन्नेप्पा नंगे नोहबिनाकम हुरु वेन्नेप्पा गीते लियपु महाचार्य सुनील नारिरत्नन् मन हितन्ने इन्नो वगे मट पेन इन इन अरे रोहन गे मेर मधुर तनु नरक मितुरन पिलिगन्त एपा नंगी नोहबिनाकम हुरुवेन्त एपा ओगंबर सिपिरी गेदर एन्त एपा आतुरे कुटवत मटवन दुख बेंट देवा रेव देवा
කල පව් මතක් වී දැසම පෙත් දෙනවා සියක් වාර හත වතුර නුඹට කඳු වැලි බොන අවවාද නොහොමින ආලකය දුගනන් නිසාවිය එන හුරු මාර්කය මං පෙරගියේ වරදින් පිරි පාරක මගේ අවසානය පෝරකය ඒ ගිය මගේ අවසානය පෝරකය දැන් මේකත් මේ ගීතයත් දරුවන් වෙනුවෙන්මයි. තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුදනකොළොත් උඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැති. රටෙන් නුඹට මොනවද කෙරුණේ කියලා අහන්න එපා. නුඹෙන් රටට මොනවද කෙරුණේ කියලා අහන්න කියලායි මේ කියන්නේ. ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමිපාණන්ගේ ලක්වැසි දරුවනට දෙන ලද ඕදල් මේ. වැසියන් කෙරෙහි නැමි අරහත් මහා මිහිඳු හිමි පෙව්වේ උතුම් සදහම්නි පුත නුඹටත් පොවමි එමි ජාතිය රන් විමනක් වේ ආගම මිනි පානක් වේ එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹවේ උතුම් ලංකාවේ දසතින් දුසිරිත් හෝවේ මේ ගැන වැඩ කොළොත් ඔබේ නුඹෙත් මගෙත් නම කියවේ ඉටුකොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරවු ඉවසන්නට පුළුවන්නම් නුඹයි මගේ පුතා උතුම් ලැබුද්දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකොළොත් උඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකත් හිරිහැරයත් නිවනට සරි කොට සිතතොත් නුඹයි මගේ පුතා සමත් දුදේ
නිකම් නැති බැරි හිඟ අවිරකම් මිදේ මැඩගෙන දසකම් බෑම තමයි සුරු හිරුකම් උස් තැන් දැක හැකි වෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවතුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ සුනිල් මම අහගෙන හිටියා ඔක්කොම ඔයා කිව්ව දේවල් රවි කියපු දේවල් ඉස්කෝලේ අතීතයේ මට දැනගන්න ලැබුණා මේ දැන් අපි ඔයාව ගායකෙක් හැටියටනේ හඳුනාගෙන ඉන්නේ ඒ වුණාට රඟපාලා තිනවා අයියා විතරක් නෙවෙයි ඉතින් මේ ඒ ගැන පොඩ්ඩක් කියන්න ඉස්කෝලෙන් පස්සේ මොකක්ද හරි නාට්‍යවල රඟපානේ අවරෝහණ මේ මට මතකයි මගේ මතකයේ අතීතයේ දිව යනවා නූර්ති එකත් රඟපෑවා මේ රාමායනේ වසන්ත කුමාර මහත්තයාගේ රාමායනේ ඒකෙත් රඟපෑවා ඒකේ මං හිටියේ පොතේ ගුරාට ඒකනම් මේ ඉස්කෝලෙන් මේ පිට පිට වුණු ගමන් වගේ 100ක දෙන්න සාවන්ති පෙර රාම චරිතේ අසව් සාවන්ති පෙර රාම චරිතේ අසව් පොරණ ලක්තිව උන්නු රාවණ ආලවි ජානකී ගෙන ගියේ තමරියේ කියමියය සංගීත බසිනා පෙර රාම චරිතේ අසව් දැන් අපි නූර්ති ගියවට මතක් කරලා දුන්නා මට හිතෙනවා ඊට කලින්නේ නාඩගම් තිබුණේ ඉතින් නාඩගම් ගියක් දැන් ගයන්න හැබැයි මේ ගීතයෙන් පස්සේ මට මේ වේදිකාවේ තැනක් නැති වෙන බව මම දන්නවා ඒක බලමු මොකද මම එහෙම කියන්නේ කියලා ගම්බිර තේ දැති කොන්ස්තන් තීනු පුරේ කොන්ස්තන් තීනු පුරේ වර්ධන කරන ආග නරනාමෙ මම් පුර වර්ධන කරන ආග නරනාමෙ මම් ගම්බීර තේජති කොසා Tinu pure kunstan, tinu pure pura vardhan karan aage, naraname mam pura vardhan karan aage, naraname mam gambhir te dati. Tinu pure konstan, tinu pure. Namaya
අලි සන්දීනේ මම ධර්මෙන් මේ පුරපාලන කරමින්නේ ඉන්නේ මෙතුරේ ප්‍රීතිය විදිමින්නේ ඉන්නේ මෙතුරේ ප්‍රීතිය විදිමින්නේ ගම්බිරතේ දැති කොන්සල් තීනු ග
gambirate dæti kolsan dino pure kolsan dino pure pura vandana karana hada narana meva pura vandana karana hada narana meva narana meva narana meva तबलाव मत दसंगिली नर्तने के दुमिन विजयरत्न रणतुंगे अन पै पेलहर एत्तटम विस्मय जनक अभी सुविशेषी आत्मसन हडक गंभीर तेदति पुनस्तान तीनु पुरे पुरवर्धन करमिन සිටින අග නරනාමෙම පුරන් අප්පු නාඩගම් කණ්ඩායමකට එකතු වෙලා වෙස් වලාගෙන කඳ උඩරට යන ඔත්තු බලන. ඌ වඳින්නේ කෝලමාට. ඒ කෝලමා තමයි මේ ගීතේ පුරන් අප්පු චිත්‍රපටියේ කියන්නේ කෝලමාට ඇන්දේ මම. සුනිල් කීප වතාවක් මතක් කළා අතීතය කොයිතරම් සුන්දරද කියලා. මෙවැනි මතක ගලාගෙන එනකොට ඇත්තටම ඒ සුන්දර අතීතය කවදාවත් අපේ සිතෙන් බැහැර කරන්න බෑ. ඒ ඔස්සේම සුනිල් අපි කතා කරමු කොහොමද මැලිබන් තොටිල්ලට ගුවන් තොටිල්ලට සම්බන්ධ වුණ කාලේ ගායපු ගීතේ කියලා දෙන්න. මම මැලිබන් ගුවන් තොටිල්ලට යන්න ඉස්සෙල්ලා රවිල ගෙදර ගිහිල්ලා මගේ හඬ පටිගත කරලා බැලුවා. එතකොට තිබුණා මේ මම හිතන්නේ අකයි අකයි කියන පටිගත කිරීමේ යන්ත්‍රයක් එහෙ ගෙදර තිබුණා. මේ කතාව වැඩියෙන් මිනිත්තුවක් අරන් මට කියන්න ඉඩ දෙන්න ඕනේ. ඔහු මුලින්ම ගැයුවේ තොලින් තොලට කියන අමරදේවයන්ගේ ගීතය. අපට අදාහ ගන්න බැරුණ මේ තරම් අමාරු ගීතයක් කොහොමද මෙච්චර හොඳට ගයන්නේ කියලා. ඊට පස්සේ විපුණු කුසුම පරවුවා කිව්වස් සුමුදු සිනිදු සුදුමුතු තලාවේ මේ ගීත තුන මට තාම මතකයි. මම විස්මයටපත් වුණා. එදා අපේ ගෙදර තිබුණ මේ පැටිගත කරන යන්ත්‍රයෙන් අපි ඒ ගීත පටිගත කළා. ඒ තමයි අද මේ දසලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් අසන සුනිලුන්ගේ හඬ. සුනිල් ප්‍රථම වතාවට පටිගත කළ ඇහුවේ ඒ ගීත තුන කියපු වෙලාවේ. මේ සොඳුරු මතීතේ කොයි තරම් අපි උත්සාහ කළත් ඒ ගීතවල නම් පවා මතක තියෙන විදිහට අපේ හිතවල සනිටුහන් වෙලා තියෙනවා. ඉතින් මේ ඒ කාලේ මම බොහොම පොඩි කොල්ල කාලේ ඉඳලම අපේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් තමයි මම අගය කළේ. මම අක්කත් එක්ක ඉස්කෝලේ මේ පන්තියට ගිහිල්ලා මම අහගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම ඒ රසය තමයි මගේ කුඩා කාලේ මට ඇතුළුුනේ. ඒ එතුමාගේ රස නිස්පත්තිය. ඉතින් අද තරුණ පරපුර ඇත්තටම මේ රසය හරියට හඳුනා ගන්නවා නම් මේ මොන තරම් මේ ගීතවත්ද මේ ලෝකය කියලා මට හිතෙන එක වෙලාවකට ඇත්තටම. ඉතින් ඒක හරි පුදුමයි මටත්. ඇයි එහෙම වෙන්නේ නැත්තේ කියන එක ගැන. ඉතින් ඒ මැලිබන් ගුවන් තොටිල්ලට කියපු ගීතයත් අමරදේවයන්ගේ ගීතයක්. තොලින් තොලට වැහෙන මී බින්දු තොලින් තොලට වැහෙන අම බින්දු තොලින් තොලට යාවෙන අමලන්දු මලින් මලට පාවෙන බමරින්දු. ඔන්න ඕකයි ඔබ අහලත් නැති නැති ගොඩක් කල් ඔය පරසතුමල් චිත්‍රපටයේ ගීතයක් ඔය. ඊට පස්සේ ඉතින් මගේ දෙමව්පියෝ මාව හොඳ හැටි තේරුම් ගත්ත. මට ආදරය සෙනෙහස කරුණාව දයාව ඔය කියන ඔක්කොම මට ඒ අයගෙන් ලැබුණා. මගේ මුල්ම ප්‍රේක්ෂකාගාරේ උනේ මගේ නිවසයි මගේ ගෘහයයි. ඉතින් මට එතනින් අවශ්‍ය කරන දේවල් හොඳටම ලැබුණා. ඉතින් ඊට පස්සේ මගේ අයියා මාත්‍රාජි චිත්‍රපටි මුල්ම ගීතය ගයන්න මට දොර විවර කරා සතිස් චන්ද්‍ර ඉදිරිසිංහන්. එතුමා අද මේ මොහොතේ විදේශගත වෙලා ඉන්නේ දරුවෝ බලන්න ගිහිල්ලා.
තින් නැත්තම් මේ අවස්ථාවේ ඉන්නවා. ඉතින් මාව සරසවි චිත්‍රාගාරයට බයිසිකලේ ඉස්සරහා තියාගෙන පැද්ද අයියා නිමල් එදිරිසිංහන් මේ මොහොතේ ඉන්නවා. මට විශාල සතුටක් ඒක. මේ වියපත් වෙනකොට තමයි මේ සුන්දර මතකයේ අවදි වෙලා තවත් මේ මහා රසෝගයක් වගේ බවට පත් වෙන එක්තරා වෙලාවල් තියෙනවා. ඒකම ඇති ඉතින් ජීවිතය ඇත්තටම වෙන මොකුත් හොන්නේ නැහැ ඉතින්. ඉතින් මීළඟට මා තෝරගත්තේ ඒ මා මුල් අත්පොත් ලැබූ මගේ මුල්ම ගීතයයි. මෙය තිරසාර වූ තනුවක් මේට එක්කලේ මා කවදාවත් හැමදාම ගෞරවයෙන් සිහිපත් කරන අදත් එහෙමයි මේ මොහොතෙත් එහෙමයි වික්ටර් රත්නායකයන්. බොලි නානයක්කාරයන් තමයි ගීත ලිව්වේ. සිව් කුළුඳුල් ගීතයක් වශයෙන් මේ ගීය ගීත ලෝකේ හඳුන්වනවා. සඳකඩ පහලක කැටයම් ඔපලා පාවෙන දේදුන් ලැබුම් ගනී. කැලැතුනු රසයක වැන පාහුලක් අකුරු වැල දෙහදක යුගයෙන් යුගයට නොමියන දහමක ගිරියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඇගෙන යනවා සියුමෙන් කැකුලක් මැලවෙද්දී සියුමැලි කැකුලක් මැලවෙද්දී මත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙන යන බිඳු ගවක් ඉහළට ගොළු කොට රඟවා පොපිය දෙතුලක් එහි කැඳු අහසක් ගුගුරා කළුවක් වපුරා ඒහා ඇහි බින්දු ඇගෙන යද්දී නටමුන් නතරක තමෙකෙක් ඇවෙත හදරැන්දු තවෙකෙක් ඇවෙත හදරැන්දු සඳකඩ පහනක කැටයම් නොපලා පාවෙන ලැබුම් ගනි කැලතුනු රසය වැන ආභූල අකුරු වැන දෙහදක ලිය යුගයෙන් යුගයට නොමියන දහමක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඇගෙන යනවා සියුමෙන් කැකුල මැලවෙද්දී සියුමැලි කැකුල මැලවෙද්දී ඉපදුණු
කැක්කුලක් නොකාලක නටුවෙන් ගලවා දුරක මිහිලිය තෙත් කොට කිලිහුණු කඳුලක් සත් සමුදුරකට මුහුව ගියා ඔබට උරුම රිදුණු ඇවුණු හර එක් තැම්මැදුර කවුලු හරා රුවන් විමානෙන් පියවායනැතුරු ඔපිය හදවත සිටී බලා ඔපියන හදවත සිටී Siti Bala Sunil Edirisinghe kiyana me sapta swaraye sat samudara taranaya karana me maha gandharvaya prathamayenma diyattuna e totupalai api den swalpa mohothakata issela shravanaya kale kulundul gayanayak e unata gayanehi nivaradi स्वर श्रुति अलंकार मे हेमद्यात्म कैटिकोट पलविनी वतावट गायना कलवर प्रातिहार्यत्मय विस्मय जनकाय मेहि तेन पुदुमाकार भावे तेन्ने सुनील मे प्रश्ने अहुवट समावेन उब शास्त्रीय संगीत इगनगंड पटंगात्ते संदकट पहन गैवायं पास्सेन मेक मट උපකී ගායනයත් එක්ක හිතලා බලනකොට ඇත්තටම ප්‍රාතිහාරයක් වගේ කියන්න විස්තර. ඔව් මේ රවි මේ ඔය ශිල්පියෙකුට පිටනොයි කියනවනේ මේ ප්‍රතිභාවත් ව්‍යුත්පත්තියත් සතත අභ්‍යාසයත්. ඉතින් ඒ මම හිතන්නේ මට ඒ කුඩා කාලේ තිබුණේ ප්‍රතිභාව විතරයි. මේ ව්‍යුත්පත්තියක් තිබුණා. ව්‍යුත්පත්ති කොටසේ ඉතින් මම එක්තරා කොටසක් මට තිබුණේ නැහැ. ඊට පස්සේ මට සතිස් අයියත් වික්ටර් අයියත් දෙන්නම ඒ පටිගත කරාට පස්සේ රවී මට කිව්වා මට අද වගේ මතකයි ශබ්දාගාරයේදී කිව්වා අයියා කිව්වා මේ ඉස්සලම වික්ටර් අයියා කිව්වා මල්ලි ඔයාට බොහෝම දුර ගමනක් යන්න පුළුවන් කෙනෙක් ඔයා සංගීතයේ හැදෑරුවොත් තවත් හොඳයි කියලා වික්ටර් රත්නායකෙන් මම එහෙම පැවසුවා එතකොට සතිස් අයියා කිව්වා මේ හැබැයි සංගීත ඉගෙන ගත්තේ නැත්නම් මගේ පික්චර් වල ඊට පස්සේ සින්දු නැහැ කිව්වා මට අද වගේ මතකයි කොයිතරම් වටිනා අවවාදයක් රවි මේ දැන් එතනට මම සම්බන්ධ වෙන්නේ අනේ ඔය සඳකට පහනක ගීතේ පැටිගත කරන වෙලාවේ සුනිල් එක්ක හිටපු මිතුරෙක් හැටියට මමත් ලක්ෂ්මණ ආනන්ද හිමි මෙතන ඉන්නවා ඔව් ඉන්න ඉන්න ඒ වගේ මහාචාර්යතුමත් හිටියා मम्मे किया दाने अद मे सुनील मे गीते अद गायना करे मेक दंगे चित्तपाटी अतुल मट आसा कहती तरंग असन मम दीते दंगीन मम एक दखीन होगी विशिष्टत्व सलकुन अदत् सुनील प्रसंगन अलुते गीते पटिगत कर लोट समहार टेलीफोन कथाकर ඒ තරම් සූදානමක් ඇතිගැන්මක් කැපවීමක් තියෙනවා. ඒ කැපවීම තමයි ඔහුගේ ජයග්‍රහණේ මේ ජයග්‍රහී දිගු ගමනේ සාර්ථකත්වයේ සංකේතය. ඒක නිසා මම හිතන්නේ ඔබ ආදර්ශයක් සපයනවා සියලුම ශිල්පීන්ට. කොයිතරම් ප්‍රවීණත්වයට පැමිණුණත් අපි අපේ වෘත්තියට අපි කරන කාර්යයට කැපවීමක් ගෞරවයක් අපි ඒ ශක්තිය දායාද කළ යුතුද කියලා ඔබ සපයන්නේ පරමාදර්ශයක්. ඔබට ස්තුතියි. ස්තුතියි. ඉතින් ඊට පස්සේ මං සංගීත හැදෑරුවා මට හම්බුනේ ලංකාවේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ ඒ හසල දැනුමක් වාදනය පිළිබඳ ගායනය පිළිබඳ දැනුමක් ඇති පීවි නන්දසිරි ගුරුතුමාණන් ඒ තමයි මගේ සංගීත ගුරු පියාණන් ඉතින් මට අද වගේ මතකයි එතුමා මට ඉස්ලාම් ඉගන්නපු යමන් රාගේ මේ
එවට කියන්නේ චෝටා කෑල් පොඩි කුඩා ගීත ගුරු බින කෑසේ ගුණ ගාවේ ගුරු බින කෑසේ ගුණ ගාවේ ඒ කියන්නේ ගුරුවරයාගේ ಗುಣ ඇරෙන්න කාගේ ಗುಣද මං ගයන්නේ ඒක තේරුම එහෙමයි ගුරු බින කයසේ ಗುಣ ගාවේ ගුරුවරයාගේ ಗುಣ ඇරෙන්න මං කාගේ ಗುಣද ගයන්නේ ගුරුවරයාගේ අගුණ කියන්න එපා අවගුණන කීජේ ගුණීජන කාජානේ ಗುಣ කිසාර හෝ ගුණී ගුණී ජානේ ගුණකි සාර අවගුණන කීජියේ ගුණී ජන හොඳ ජනයාගේ හොඳ ගුණවත් ජනයාගේ අවගුණ කියන්න එපා ඔවුන්ගේ ගුණ ගයන්න මේ වගේ දේවල් තමයි මට ශාස්ත්‍රීය සංගීතෙන් ලැබුණේ මෙතුමා තේරුම් කරලා දෙනවා ඉතින් බාන්න කොච්චර ප්‍රයෝජනවත් ජීවිතයට නේද ඉතින් දැන් ඒ රාගයේම පදනම් කරගෙන අපේ රෝහණයන් සංගීතය නිර්මාණය කර අපූරු ගීතයක් මමත් සපුත් සපුත් මේ සභාවේ ඉන්නවා මමත් සපුත් රෝහණත් ඉතාමත් මැලුම් කරන යමන් රාගයේ ඇසුරු කරගත් හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදාන නිදාමින් උතුම් පිවිතු
ගුරු ප්‍රේමයේ නාමෙන් සහසුසුවහස් පැතුම් වල මහිමින් එනු කඳුලද සිඳෙන්නට පෙර යදින් නම් ඔබ මැකියන් කොතැනක පෝහිදී ඔබ නිදානොනිදාමෙන් බලා අවසර සොයාකල් දැන් වෙනහස රැහැනි පෙලයිවා මොදා සුව දැහැ ඔබ ගය වූ ගීතයක් මෑතකදී අපි දකිනවා සියලුම විවිධ ප්‍රසංගවල ගායනා තරඟවල බොහෝ අය ගයන්නට උත්සාහ කරනවා හංස රාජනි මම හිතන්නේ ඔබේ සියලු දක්ෂතාවන් කැටිකොට ඔබ අපේ රසික ජනතාවට ප්‍රදානය කළ මහා දායාදයක් කියලා මා හිතනවා ඒ ගීතය ඔබටයි මේ ඇරෙන්නේ රෝහණත් එක්ක සපොත් එක්ක ඉතින් මම එන එකේ කොටසක් කියන්න නේ රවි රංගනී හංසරාජිනි සැලෙන නයද යුග මදහස පාලා සැලෙන නයද යුග මදහස පාලා නූපුර ජාල Hansa Rajini දැන් මගේ ගී දිවි මගෙහි තවත් කඩයිමක් ඒ මගේ මුල්ම ගුවන් විදුලියේ ගීය වාදකයාණනි ඔබේ සිතාරේ යානනි ඔබේ සිතාරය සත් සරණම්වන සුමිහිරාවය කෙතක ගොයම් නෙලනාලදුන්ගේ දෙතොලේ ගියට මුසුකල සුකලමැවි වාදකයානන් අද අඳුරේ මන්මත් කලරා තොලගාමින් මෝහයේ සුලාවිත කාලින්
පාදය කුමට වයන්නේද එවන් සිතාරය වාදකයානි ඔබේ සිතාරය සත්සරණං වන සුමිහිරිරා කල අරුණාලෝක ලංකෙත කරන සඳලාලෝක සෞසිරියස්වන නෙලනාගීත රසවත් කළමැන වයාසිතාරය වාදකයානන ඔබේ සිතාරය සත්සරණංවන සුමිහිරිරාවය සුමිහිරිරාවය කෙතක ගොයම් නෙලනාලනුන්ගේ දෙතොලේ ගියට මුසුකල මැනැරි මුසුකල මැනැරි වාදකයානන වාදකයානනි ඒ මුල්ම ගුවන්විදුලි ගීතය ඊට පස්සේ මට හම්බුණා නැවතත් චිත්‍රපට ගීයක් ගායනා කරන්න ඒ තමයි ඒත් 1970 ගණන්වල හොලවාලි චිත්‍රපටයේ කුඩාගමේ මද්දහනේ කියන ගීතය. ඉතින් ඒක අධ්‍යක්ෂණය කළේ WAB ද සිල්වා මහත්මයා සංගීත අධ්‍යක්ෂණයත් වික්ටර් රත්නායකයන්ගේ ඒ චිත්‍රපටියෙත් ගීත ලිව්වේ දිවංගත ධර්මසිරි ගමගේ සුලවතානම්. ඉතින් දැන් ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි රෑට නිදන තනි පැදුරේ නැති සිහිනකි සකි ආලේ බිඳුනු දා කුමකට කඳුළු හෙලනු සකි ආල වඩන යන තේරුම බෝසත්කම සකි අවුරස්නි නිබා කුරේ කඳු පෙතේ ගඩමන් දිගේ ගියා එවන් ගමන් මානම් සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොතක් පල දන්නයි මගේ පැලට නුඹ කැන්දක් පැමිණි දොහේ හෙලා මල් කොමර විපුරුලා මැද වසාගනින් කියා මගේ අතින් දුන් සලුවේ ළමැද වසා ගියා රිදී පොටක් කරලන්නට වරම් නැතු ගියා වරම් නැතු ගියා
සිල් සකීට නිදන තනි පැදුරේ නැති සිහිනෙහි සකී පාලිබිඳුනු දාකුමකට කඳුළු පෙළනු සකී ආලමට යන තේරුම බෝසත්කම සකී පාලවටන යන තේරුම බෝසත්කම සකී. ඊට පස්සේ අයියගේම චිත්‍රපටියක ශ්‍රී මදාරා චිත්‍රපටි තව ගීතයක් ගහන්න ආරාධනය ලැබුණේ. මම පොඩ්ඩක් කියන්නම්, මතකේ අවදි කරගන්න. මේ අතීතයක් නෙමෙයි කියන්නේ, ඒක නිසා ඒ මතකේ අවදි කරගන්න. සමහරවිට මේ දරුවන්ට නම් අද කාලේ ඕවා ඇහෙන්නේම නැහැ. ඒක නිසා පොඩ්ඩක් ඔය මතක් කරලා දුන්නට කවන්නේ නැහැ. පසේ බුදුවරු නැතේ ඇසේ තෙත ඇත හිතේ විසින්නේ කවුරුද කඳුළු දනව්වේ උල්පතින් හඬන හැඳුම් ගංගා ගලා ඉවුරේ වෙසේ සුනිල් ඊළඟට ගායන ගීතය ඇයි තෝරගත්තේ? බඳුර නානක් කරසම් මට අපූරු ගීත රාශියක් මේ දායාද කළ කෙනෙක්. ඉතින් මේ ආදරය ගැන අපූරුවට ගීත ලියන කෙනෙක්. ආදරයේ ස්වභාවයත් හොඳට ලියන්න දන්නවා. අර ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි. දියට වන් විට එවන් ගඟුලම බිහිසුණු විචණ්ඩයිලු. එහෙම ලියපු කෙනා නැත ලොවේ යන් රසඳුනා ආදරයේසේ සුව දෙනා කියලා තමයි මේ නිම්තරක් ගීතය. ඉතින් ඒක නිසා මට මේ මම කැමති ගීතයට. නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ ඍතු සපුන් නිබල සරණමි. නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ ඍතු සපුන් නිබල සරණමි. ඔබේ සිරාවත මගේ නවාතන අරුණු විහිදුවයි ජීවිතයේ. රැල් නගා ගලන ගංගාදී මං වසා දමනු හැකි දෝ කෙසේ. රැල් නගා ගලන ගංගාදී මං වසා දමනු හැකි දෝ කෙසේ. සොයා සයුරු දිය හමා විකුඩඟ සදා සැගර යාවි සාගරයේ.
සිල් බිඳිමුවන් කැළඹුවනේ බිම නොලා නෙළු පළමාවති සිල් බිඳිමුවන් කැළඹුවනේ බිම නොලා නෙළු පළමාවති සදා ඔබෙගින් බෙදාගනින් මම පැවුල් සැඟව යාවි මාරුතයේ නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාවිනේ නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාවිනේ ඔබේ සිනාවත මගේ නවාතැන් අරුණු විහිදුවාවි ජීවිතයේ ප්‍රසංගේ වඩාත් වැදගත් අවස්ථාවකට දැන් අපි එළඹ තිබෙන්නේ. සුනිල් එදිරිසිංහයන්ගේ ගී මග ස්වාගෙන යාමේදී අපි ගීත හාරා උස්සා බලනකොට අපිට මතුවෙනවා ලයිනල් එදිරිසිංහ සූරීන්, සූර්යසංකර් මොල්ලිගොඩ වැනි සංගීතවේදීන් මුල්ගල තැබූ අතීතය. ඒ වගේම සුනිල් සාන්තයන්, ආනන්ද සමරකෝන් වැනි හෙළගී මියසිය වර්ධනය කරපු ඒ අපූරු හඬ, ඒ ලාලිත්‍යයත් මේ ගී අතර අතරින් පතර අපිට දැනෙනවා. ඒ විතරක් නෙමෙයි, පණ්ඩිත අමරදේවයන් මතු කළ සිංහල සුභාවිත ගීතයේ සියලු ලක්ෂණයන් මේ ගීතයේ, ඔහු ගයන හැම ගීතයක් තුළම ගැබ්බෙලා තිබෙනවා. එනිසා සිංහල සුභාවිත ගීතයේ අනාගතය පිළිබඳ යම් ආකාරයක පෙරමග සලකුණු සඳහන් කරනවා නම් ඒ සුනිල් එදිරිසිංහයන් නොවේ මේ අයිද අපිට කිව හැකිද? එනිසාම මේ උත්තුම දායකත්වය වෙනුවෙන් සිංහල සංගීත වංශකතාවට එතුමාට හරසර පුදන වෙලාවටයි අපි යොමු වෙන්නේ. සුනිල් එදිරිසිංහයන්ගේ ගී මේ රට වැළඳ ගන්නට කලින් නිසල්මනේ මේ ගී අහගෙන හිටියේ කැලණිය ධර්මාලෝක විදුමව. ඇගේ සෙවණින් මේ උත්තුම උපහාරය සිංහල සංගීතයේ උඩුගම් බලා හැම විට පියනගර සුනිල් එදිරිසිංහයන් වෙනුවෙන්. සුනිලුන්ගේ ගී බොහොමයක් සංගීතවත් කරමින් සුනිලුන් යන ගමන් මග වඩාත් ඉහළ සංගීත රසයකින් යුතුව රස ගැන්ඩුවේ රෝහණ වීරසිංහයන්ගේ සංගීතය. ඒ ගමන් මග සුපුෂ්පිත කරමින් සංසාරගත බැඳීමකින් නිබඳව රැඳී සිටි රෝහණ වීරසිංහයන් වෙත ගෞරවයෙන් පිදෙන සමුරු පළකුවයි දුන්නේ. ඇත්තම මගේ ජීවිතයේ ඉතාමත්ම සතුටුදායක දවසක් මොහොතක්. ඉතින් මේ ළඟදී මේ නොබෙල් තෑග්ග දිනු ගේබ්‍රියල් මිශ්‍රාල් කියන කතුවරයා කියනවා මේ ළමයාගේ දවස හෙට නොවෙයි, ළමයාගේ දවස අදයි කියලා. ඉතින් මට ඒ අද දවස එදා ලැබුණා. මට මගේ දෙමව්පියෝ මං ගැන හෙට නෙමෙයි හිතුවේ. ඉතින් ඒක නිසා මේක මගේ අම්මා, විශේෂයෙන්ම තාත්තා නැති වුණේ අවුරුදු 13 දී. ඒ මවගේ අවමගුලට ආවා මේ සුනිලරත්න මහත්මයා. එල්ල මගෙන් ඇහුවා ගීතයක් මව ගැන, මවගුණ ගීතයක් ගයා තිබෙනවාද කියලා. ඊපස්සේ මං කිව්වා මට හොඳ මගේ අම්මා ගැන ගුණ කියන්න තරම් ගීතයක් මට මේ වෙනකොට ලැබුණ නැහැයි කියලා. ඊට පස්සේ මට සරල ගී වැඩසටහනක් තිබුණා ගුවන්විදුලියේ. දින 7ක් යන්න පෙර මේ ගීතය මා අතටපත් කළා. ඒ තමයි සංවේදී බව කලාකරුවන්ගේ. අනුන්ගේ දුක දකින්නයි කියන්නේ ඔන්න ඕකයි. ඉතින් රෝහණගේ මවත් ඒ කාලේ මිය ගියා. ඔහුටත් ඇත්තටම මේක මේ ජීවිතයට සම්බන්ධ ගීතයක් වුණා. ඉතින් අපේ මවවරුන්ගේ ගීතය දැන්
අපිට ගෑවීමට අවසරයි. Devani bulun lesa lobama uankala lobaka pidum lada lobata utum lana amma sanaha manalavu miyuru miyasi aruta kiyadu e miyasi adama gayana vita masipagannata oba malanga netha ඊළඟට මා මේ මෑත කාලෙදී ගැව් බොහොම ප්‍රසාදයේ දිනු ගීයක් මේ සෑම පියෙකුගේ ප්‍රාර්ථනාව මේ කවදා හෝ මොහොත ඒ මොහොත උදා වෙනතුරු තමයි හැම පියෙකුම බලාගෙන ඉන්නේ මේ පියෙකුගේ හෘද සාක්ෂිය අප හිතවත් නන්දදාස රාජපක්ෂ මහත්මයා තමයි මේ සංකල්පනාව අපේ මිත්‍ර බණ්ඩාර හැලියෙකුට දුන්නේ කිව්වේ ඉන්පසු ඔහු මේ ගීතය රචනා කළා පියෙකුගේ හෘද සාක්ෂිය දුවේ නුඹ මගේ ප්‍රාණයයි
ඔබගේ ප්‍රාණය සැබෑවුන සුම සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුපාරේ අභිමානය දුරේනුම මගේ ප්‍රාණය සැබෑවුන සුම සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුපාරේ අභිමානයයි දුක දිනාහි නැහෙන හැටි දුනි නුඹ දැන උගත් පාඩම තමයි මිල මුදල නිල බල යනොදෙයි මිල මුදල නිල බල යනොදෙයි කල හොඳම විතරක් ඉතිරි වෙයි කල හොඳම විතරක් ඉතිරි වෙයි දුවේනුම මගේ ප්‍රාණය සැබෑමුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුපරේ අභිමානයයි එදා සියලේ කඳුළු දහදිය පුදා පරපුරෙන් පරපුරට රැගෙනහා ඒ ගෞරවය මගේ දුවතමා නුඹ යන්නේ කිස් දැතින් නොවේ නුඹ යන් ගෙනියන්නේ ඒ අභිමානයයි ගෙනියන්නේ ඒ අභිමානයයි දුවේනුම මගේ ප්‍රාණය සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුපරේ අභිමානයයි දුවේනුම මගේ ප්‍රාණයයි සුනිල් ඔබ දියණිය ගැන ඉතාමත්ම සංවේදීව ගීතයක් ගැයුවා අපි දැන් මීට සති කීපයකට පෙර ඔබේ සියලු සහෘදයන් පිරිවරාගෙන සතුරු සාගරයක ඔබේ පුතාගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගී වුණා. ඔබේ මේ පෞලේ කටයුතු වලට මේ සියල්ලන් බොහොම සම්බන්ධයි. මම ආසයි ඔබේ පෞලේ තොරතුරු ටිකක් දැනගන්න. පුතා සංක දුව සංකනි බිරිඳ කුමුදු තෙන් බිරිඳ ගැනත් වචනයක් කියන්න ඕනේ. වෙහෙසකර දිවි කතර මා දවන සර තැසින සිතැඟිසේ නිවන්නේ
ඔබ නොවේද සඳවතිය මම හිතනවා අද මේක විශේෂ අවස්ථාවක් කරගත්තා මගේ තවත් පරපුරකට දොරටු විවෘත කරන ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක් ඒ නිසා මා ගායන ලොවට මගේ දියණිය අද හඳුන්වා දෙන මොහොතයි මේ ඉතින් දුව ඉස්සල්ලාම ගී ගැයුවේ වයස අවුරුදු 9 ඒත් මගේ අයියාගේ තෙලි නාට්‍යයක රෝහණ තමයි මුලින්ම තනුව හැදුවේ මගේ මිත්‍ර කුමාරදාස සපුතන්ත්‍රි එතුමා තමයි මුල්ම ගීයේ ලිව්වේ එන්න දුව Thank you.
ඔව් සංකණී පියාගේ හිස මත දිදුලන කිරුලේ ආලෝකය ඔබ සුරැකි බව මේ මොහොතේ අපට හදවතට එකඟවම ප්‍රකාශ කරන්නට පුළුවන් සුනිල් ඔබේ හදවත සතුටින් පිරී උතුරා යනවා ඇති අද මේ මොහොතත් සුනිල් එදා සඳකඩ පහන ගායනා කළ මොහොත මෙන්ම ඓතිහාසික මොහොතක් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු ඇයෝ මෙසේ ගීලුවට දායාද කරන්නට ඇය ලොකු මහත් කළ ඔබේ බිරිඳ කුමුදුවත් අපි මේ මොහොතේදී ආදරෙන් සිහිපත් කරමු මේ අපූරු අවස්ථාවේ ඔබත් දියණියත් එක්ව ගීතයක් ගායනු දකින්නට මේ සහෘද සමූහය බොහෝම ආසාවෙන් ඉන්නවා ඇති එහෙනම් බලමුද තාත්තගේ දියණියගේ ගායන සුසංයෝගය සංකණීට සුබ පැතුම් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු. සුනිල්
දැන් ඔබෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔබේ නව නිර්මාණ කාර්යය පිළිබඳ. ඇත්ත වශයෙන්ම මේ තරුණයෝ දෙන්නෙක් මාව හොයාගෙන ආවා. මේ ගීතය ලිව්වේ රජී වෙල්ගම. මේ සංගීතය නිර්මාණය කළේ ඒ තරුණ සංගීත නිර්මාණ කරුවෙක් දර්ශන රුවන් දිසානායක. මේ වැඩිපුර නාලිකාවලින් ඇහෙන්නේ නැතුවට මේ මේ ගීතය හරි ජනප්‍රිය බවක් මට මේ ඊයේ මේ මේ මෑතකදී ඉඳලා හරියට දැනගන්න ලැබුණා. ඉතින් ඒකයි මේ ප්‍රසංගයට මේ ගීතය අපි ඇතුළත් කරේ. අනිත් එක අර මගේ ගහන ප්‍රශ්නෙට උත්තරේ මේක තියෙනවා. මොකද තරුණ නිර්මාණකරුවන් සමග අපි ඇයි නිර්මාණ කරන්නේ දෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ. ඉතින් ඒක ඇත්ත වශයෙන් ප්‍රවීණයන් වශයෙන් අපි මේ එහෙම නොවිය යුතුයි. ඉතින් ඒකට හොඳ කදිම නිදසුනක් කියලා කිව්වේ ඒකයි මේ ගීතේ රවි. ඔව්. ඔව්. හොඳයි මම එහෙනම් කියන්නම් මේ 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 තරම් සියු මැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා කලා වැව ළඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා සියු මැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා පැදුරක් එලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා මැරෙන ඉපදෙන රළ දිහා ඉසුරු මුනියේ නුඹ තනු පෙම්බරිය කොතැනද කියා මා ඇසුරිට ඉනේ පුරා තවම තනිකඩ යැයි කියා තවම තනිකඩ යැයි කියා මේ තරම් සියු මැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ට දැස් දුන්
මිනිසා සොයා දැසුම් මිනිසා සොයා දැසුම් මිනිසා සොයා දැසුම් මිනිසා මිලඟ ගීතයේ අත්වැල් ගායනය සඳහා මම ධර්මාලෝක විද්‍යාලයේ දූපුතුන් පිරිසකට වේදිකාවට ආරාධනය කරනවා. ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානු නායක සියටල් 1854 දී ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ෆියර්ස්ට මෙසේ ලියනවා. සුවඳ හමන සෑම මලක්ම අපේ සොහයුරියකි. පැන යන මුවන් දිව යන අශ්වයින් අහස සරණ උකුස්සන් අපේ සොහයුරෝ වෙති. පිවිතුරු දිය ධාරාවල ජලය ලෙසින් මේ ගලා යන්නේ අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. ඒ දියවර මුමුණන්නේ මාගේ මුත්තාගේ හඬයි. අද අප වාසය කරන ලෝකය මේ ගහකොළ සතා සිව්පාවන් කඳු වැටි තැනිතලා අයිති අපට නොවෙයි හෙට දවසටයි. සියටල් නුඹ අදටත් වලංගුයි. ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානු නායක සියටල්ගේ සිහිනය. ලොව සරසන දළු කොළමල් ගලා බසින ගංගාවල් සිහිල් සුළං නිල් කඳු ඇටි ඒ නිසාම අපට ඒවා වනසන්නට බෑ වනසන්නට බෑ ගහක තියෙන මල් කොළ ගෙඩි ගලා බසින ගඟේ වතුර සිහිල් සුළං රැලි කාටත් හානි නොකර එයින් පලක් ගත්තොත් හොඳමයි ගත්තොත් හොඳමයි අපි කාටත් ලැබුණේ මුතුන් මිත්තු ජීවිතේ වගේ ඒ සම්පත්වල අයිතිය ඇත්තේ අනාගතේ ලොව බාරගන්න මතු පරපුරටයි මතු පරපුරටයි ලොව සරසන දළු කොළමල් ගලා බසින ගංගාවල්
සිහිල් සුලං නිල් කඳු වැටි ඒ නිසාම අපට ඒවා වනසන්නට බෑ වනසන්නට බෑ අපි මොහොතකට කලින් සඳහන් කළ සියටල් මෙන්ම අපේ දේශයට අධිරාජ්‍යවාදී බලපෑම් එල්ල වූ යුගයේ නැගී සිටි පුරං අප්පු වීරයාණන් ගැන නිර්මාණය වුණු ලෙස්ටර් ජේම්ස් පීරිස් තුමා අධ්‍යක්ෂණය කරපු ඒ රවීන්ද්‍රත් රඟපාපු ඒ චිත්‍රපටයේන කවි කීපයක් අපේ පරාක්‍රම කොඩිත්තුවක් වූ කිවිඳුන් තමයි මේ මේ රචනා කළේ. ආචාර්ය ප්‍රේමශ්‍රී කේමදාසයන් තමයි මේ සංගීතවත් කළේ. මතකා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ ඉංග්‍රීසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙවුරාලේ ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලුකුක්කට මොන බදුද අනේ තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවිද නුදුරු දිනේ අනේ මගේ ළම හිනේ අඬන විට මොනවද උඹලට මම දෙන්නේ බනේ සිටින දෙවියෝ අද ඇත්නම් සුන්දව හතරට පලනවනේ ඇහැල මහේ සිට නිදහස ඉල්ලන පිපිවැනි ගිය මල් පිපුණා කඩුවක කොපුවක ඉන්නට කල් නැත කන්දේ යුදගිනි දැල් නැගුණා ජාතික හාලේ කොස්කොටනා කඩුමුව තියලා අප්පන්නේ කවදද පරසුද්දන් සිංහල පොළොවේ කැති ගහලා කන්දෙ ගෙදර දුප්පත් දෑදෑයින් පෙරමුණකට රැස් වන සද්දේ කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ සිංහල දරුවන් උඩ විසි කරලා
අමුණයි බයිනෙත් තුවෙ ඉම්බේ පුරං අප්පු කන්දට වැඩි දෙවියෙක් වාරසෙනක මැද යම යුත්නේ කේල් කුරුල්ලන් වාගේ රූපු හිස් අට හිස් බෙක් විසිවි වැටුණා රණබිම මරණය මියුරුය කියලා පුරං අප්පු සටනට වැදුණා රෑබෝ වෙලා තියෙන වෙලාව දැන් පිම්පෙද්දීමයි. ඉතින් මම සියලු දෙනාගේම නම් කියන්න යන්නේ මේ කරපු සත්කාරය බොහෝම උතුම් ක්‍රියාවක්. ඉතින් ඒ නිසා සියලුම මේ කාර්යයට වරුදුන් සියලු දෙනාට මා පෞද්ගලිකව මගේ කලා ලොවෙත් මම හිතන්නේ මේ ගෞරවය මේ අයට පුද කරනවා මේ අවස්ථාවේ. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරදී වැටිලා ඒ හිරු මල මේ තෙරනේ මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරදී වැටිලා ඒ හිරු මල මේ දෙරේ දහසින් මියන සටනින් අගලේ හිමිකම් සොයමින් ලොව නහව සෝකඳුලින් සැනහේ ජය පැන් පුරමින් මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි ඉරුසේ පරවේ betina ke hiru mal me dil ke ඉසුරන් ගැටෙන අතරේ ගිනි මල් පිපිලා පාසේ ඇවිලේ ගිනි දැල් සයුරේ සාපවසින් එකිබිදිනා සුසුමෙන් යදියන් හෙලනා මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි ගිරුසේ පරවී වැටිනා ඒ හිරු මල මේ දෙරණේ මිනිසා සුවඳයි මනසේ නුවණින් එළියයි ගිරුසේ ප
පරි වැටිලා හේහිරු මල මේ දෙදේ සේනම් සහෘද හිතවතුනි හිතවතියනි නැවත දිනක හමු වෙමු අද මේ මා ලද ඔබේ උණුසුම් ප්‍රතිචාර තවත් දිගු කලක් මේ ශේත්‍රයේ මට රැඳී සිටීමට ඒ ආශිර්වාද ධෛර්ය ශක්තියක් වේවා කියලා මා විශ්වාස කරනවා මා ප්‍රාර්ථනා කරනවා මගේ අපේ ගායනාවලින් ඔබේ හදවත මදක් හෝ නිවි පහන් වූයේ නම් ඒ තමයි අපි ලබන ලොකුම භාග්‍යය යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි මා ඉතින් යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි මට අරන් යන්න ඇත්තේ
මේ මතකය විතරයි. තෙන් අපි සමුගමු නැවත හමු වෙමු. සමනල ඉන්නෝනේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ මලින් මලට ඉගිලුනාට සමනල ඉන්නෝනේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් අවුලාගෙන කුරසල් පොඩිය උන්නේ කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මලින්නේ මලට කලින් අපි තැලිලයි පූදින මල් කලන්නේ අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ මගේ පැලට වරින් අනික සෝනි නගේ කාලු පැලේ අඳුර පිරේ මගේ පැලට වරින් අනික සෝනි නගේ චන්ද්‍ර මඩල වැද්ද වටින් මෝදු වෙලා කළු නැන්දගේ දුව යන්න ගියා බැල්මහෙලා මඩල වැද්ද වටින් මෝදු වෙලා කළු නැන්දගේ දුව යන්න ගියා බැල්මහෙලා අලගෙඩි නැටුමට කලගෙඩි සොලවති නලවත්
ගිනිකුත් ගෙන පුවා කරමු හිරු ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ සත් කුණු වැලි කැට කුපුරන මැද පෙර දිග මරු කතරේ මලින්නා දොල අමතක කර ඌරි සුලං නැද පෙළ අමතක කර විදුලි පහන් මැද සඳ අමතක කර එකා අභියසට ගමු අපි සුරපුර දේ දුනු